පැය 24කට වැඩි කාලයක් සඳහා තමන් පදිංචිව සිටින ස්ථානයෙන් බැහැරව යන හා අවුරුද්දකට අඩු කාලයක් එක්තැනක රැඳී සිටින කෙනෙක්ව තමයි සංචාරකයෙක් කියලා හඳුන්වන්නේ. විනෝදය, නිවාඩුවකට කිරීම, ව්‍යාපාරික කටයුතු ආදී වෙනුවෙන් ලොව පුරා මිනිස්සු සංචාරකයෝ බවට පත් වෙනවා. ලෝක ආර්ථිකයේ 8% පමණ ආවරණය වෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. ඒ නිසායි ලොව විශාලතම රැකියා උත්පාදන කර්මාන්තයේ විදිහට සංචාරක කර්මාන්තය සැලකන්නේ. මේ නිසාම දීර්ඝ ඉතිහාසයක ඉඳලා සංචාරක කර්මාන්තයට ලැබෙන්නේ වැදගත්ම තැනක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සංචාරක කර්මාන්තය ගැන විශේෂයෙන් උනන්දු වෙනවා. එහින්දා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා ලෝක සංචාරක දිනය ලෙස නම් කළා. 1980 වර්ෂයේ ඉඳලම සැප්තැම්බර් 27 වෙනිදාට සංචාරක දිනය සමරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවලට වගේම සංවර්ධිත රටවලටත් මේ කර්මාන්තයෙන් ලැබෙන්නේ විශාල ආදායමක්. ඓතිහාසික ස්ථාන තිබෙන ජෛව විවිධත්වයෙන් පොහොසත් සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ බහුලව ඇති දුප්පත් රටවලට සංචාරක කර්මාන්තය හරිම දායාදයක්. තමන්ට උරුමයෙන් හිමිවලා තිබෙන ඒ දේවල් විදේශික සංචාරකින්ට පෙන්නලා ආදායම් උපය ගන්න පුළුවන් වීමයි ඒකට හේතුව. මේ තත්වය පැරණි ශිෂ්ටාචාරයක් තිබෙන අපේ රටටත් හරිම වැදගත්. 1937 දී අපේ රටේ සංචාරක කාර්යාංශය පිහිටුවන්න ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කළා. සැලසුම් සහගතව අපේ රටේ සංචාරක කර්මාන්තය ආරම්භුනේ 1966 අවුරුද්දේ ඉඳන් කියලායි සැලකෙන්නේ. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ අපේ රටට වැඩිම ඉන්දියා සංචාරකින් පිටසක් ආව බවට සටහන් වුණා. ඒ සංඛ්‍යාවෙන් 305309ක්. 2020 අවුරුද්දේ මුල් මාස දෙකේදී විතරක් සංචාරකයෝ 435901ක් අපේ රටේ සංචාරය කළා. ඒත් 2021 සැප්තැම්බර් 27 වෙනිදා, ඒ කියන්නේ අද දවසේ ලොව පුරා මිනිස්සු සංචාරක දිනය සමරන්නේ පුදුම බයකින්. සංචාරයට මේතරම් බය, සංචාරයේ මේතරම් අවදානම් තත්ත්වයක් ලෝක ඉතිහාසයේ කොයි කාලෙකවත් ඇති වෙලා නැහැ කියලායි සැලකෙන්නේ. කොරෝනා වෛරසයත් එක්ක ලොව පුරා බොහෝ මිනිස්සුන්ගේ සංචාර සහ මුලින්ම නැවතිලා මානසික පීඩණයෙන් කොටු වෙලා ඉන්න මිනිස්සුන්ට දැන් තමයි සංචාරය කොයි තරම් ආශ්වාදජනකද කියලා දැනෙන්නේ. සංචාරක කර්මාන්තයේ යෙදෙන සෑම කෙනෙකුගේම සදාචාරාත්මක වගකීම විදිහට පරිසරය ආරක්ෂා කිරීම සලකනවා. කොරෝනා අර්බුදයෙන් කොටුවන මිනිසුන්ට සංචාරයේ වැදගත්කම දැනෙන හැම මොහොතකම පරිසරය ආරක්ෂා කරන්නත් හිතට ගන්න කියලායි අපි සිහිපත් කරන්නේ. එහෙම නොවුනොත් කොරෝනා අර්බුදයෙන් తాවකාලිකව කොටුවන අපිට පරිසර විනාශයෙන් සදාකාලිකවම දුක් විඳින්න සිදුවන බව අවබෝධ කර ගැනීම හරිම වැදගත්.